ඉට පස්ස ඊළඟට අහල තියෙන ප්‍රශ්නය, මියගිය ඥාතියකුට වසරක් පතා දානය සකසාදීම හොඳ දෙයක්ද නරක දෙයක්ද? වසරක් පාසා නෙමෙයි හැමදාම් පුළුවන්නන් දන් දෙන්න. මියගිය ඥාතියට පින්වත්නී කොච්චර දන් දුන්නත් කමක් නෑ. ජානුස්සෝනිය කළ සූත්‍රයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ජානුස්සෝනිය බමුණා, ස්වාමීනී අපේ ඥාතියා මියගියාට පස්සේ අපි අනුමෝදන් කරන පින්, අපි පින්කම් කරලා ඥාතියා වෙනුවෙන් දන් දීලා අනුමෝදන් කරන පින් කාටද ලැබෙන්නේ කියලා. බුදුරජාණන් වහන්සේගේ පිළිතුර තමයි ස්ථානගත ඥාතීන්ට ලැබෙනවා, අස්ථානගත ඥාතීන්ට ලැබෙන්නේ නැහැ. ස්වාමීනී කාටද මේ ස්ථානයට පත්තුන නෑදෑයෝ කියන්නේ? ඒ කියන්නේ පින් ගන්න පුළුවන් ස්ථානේ ඉන්න අය කවුද? පින් ගන්න බැරි තැන්වල ඉන්න අය කවුද? බුදුරජාණන් වහන්සේගේ පිළිතුර තමයි භූමි 31න් පේත කියන භූමියේ පරදත්තූප ජීවී කියන අයට අතින් අතට දෙනා වගේ කෑම්බීම ඉදුම් හිටුන් ලැබෙනවා. ඔබ මේ පැත්තෙන් පින්කම් කරලා පින් අනුමෝදන් කරාදී තිරෝකුඩ සූත්‍රයේ බිම්බිසාර මහරත්තුමාගේ පුස්ස බුදුහාමුදුරන් කාලේ ඥාති පිරිස වගේ අතින් අත අනුමෝදන් වෙනවා. එහෙම පිරිසක් ඉන්නවා. එහෙම බැරි පිරිසක් ඉන්නවා. ඒ තමයි පරදත්තූප ජීවී නොවන අනිත් ඔක්කොම මිනිස්සු දෙවිවරුත් ඒ අයට අයිති. මනුස්සයෝ දෙවියන්ට අර පරදත්තූප ජීවී අයට අතින් අතට දෙනා වගේ පින් අනුමෝදන් වෙලා කෑම්බීම ලැබෙන්නේ නැහැ. හැබැයි අපිට පුළුවන් අපේ නෑදෑයෙක්, අපේ යහළුවෙක්, කවුරු හරි නොදන්න කෙනෙක් හරි පින්කමක් කරද්දී අනේ සාදු කියලා අනුමෝදන් වෙන්න. එහෙම අනුමෝදන් වෙනකොට අපිට වේ ලැබෙන්නේ කුසල්සිත. ඒ කුසල්සිත වලට ඔය ඇත්තන්ට මේ ජීවිතේ ඉදිරි කාලයත් ඉක්මන් භවයක සසරින් එගොඩ වෙනකුනුත් ප්‍රතිඵල ගොඩක් හම්බ වෙනවා. ඒ පින් අනුමෝදන් වීමේ ක්‍රමේ වෙන එකක්, අර පින් අනුමෝදන් වීමේ ක්‍රමේ තව එකක්, පාදත්තූප ජීවියට පින් අනුමෝදන් කරන ක්‍රමේ එකක්. මියගේ ඥාතියාට වසරක් පතා දෙන දානය සකසා දීම හොඳ දෙයක්ද නරක දෙයක්ද? පින්වත්නි ජානුස්සෝනිය බමුණා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි අපේ ඥාතියා ඔය කියන පරදත්තූප ජීවී තන නෙමෙයි නම් ඒ පින් කාටද? උත්තරේ තමයි මේ භවේ ඥාතියා එතන ඉපදුන් නැත්නම් කලින් භවේ. අපේ අම්මල තාත්තල මේ දුවල පුතාලට කලින් භවේ අම්මල තාත්තල කොච්චර ඉන්නේ ඇද්ද? අඹු සැමියන් දූතරුවා. එතකොට ඒ අයගේ ප්‍රමාණ, ඒ අය අතර කී දහහක් කොච්චර පරදත්තූප ජීවීව ඉඳීද? ඒ නිසා පින් අනුමෝදන් කරන එක කවුරු හරි අනුමෝදන් වෙනවා. එතකොට පින්වත්නි ජානුස්සෝනිය බමුණහනවා, කාටද ඒ පින් අපේ ඥාතියා නැත්නම් කියලා බුදුචානන් වහන්සේ වෙනත් ඥාතියින් කියලා උත්තර දීලා, ඇයි බමුණ තමන්ටත්, ඒ කියන්නේ ඔය ඇත්තන්ටත්, ඇයි ඔය ඇත්තන්ට පින් එපහද? ඔබට ආයුෂ ඕනේ නැද්ද? ඔබට ඇස් පේන්න ඕනේ නැද්ද? ඔබට කන් ඇහෙන්න ඕනේ නැද්ද? ඔය ඇත්තන්ගේ නාම රූප ධර්ම දෙවි කෙනෙක් මවනවාද? බ්‍රහ්මීයෙක් මවනවාද? මෞකස පිළිසිඳ ගැනීම ඉඳන් ඕව හැදෙන්න හේතුන් ගෙන්නේ කර්ම විපාකේ ඕනේ නැද්ද? ඒ කර්ම විපාකේ ditta dhamma vetniya vasin. මේ ditta dhamma vetniya කියන වචනයට බය වෙන්න එපා. ditta dhamma vetniya කිව්ව ගමන් සමාජගත වෙලා තියෙන්නේ අකුසල්. ඇයි කුසලුත් මෙලෝ වශයෙන් විපාක දෙනවා? ditta dhamma vetniya vasen kusala vipake pinwathne obowa araksha karanawa e nisa dan denna oya etto ñati mul karagena e dawasata dan denna etakota eka miyagiya ayagen kaata hari anumodan wenawa kala oya ettanta sasara nan naraka ekak wenne neha sasara yaha pat wenawa puluwan tarang me jeevithaye magapal labanu usaha karanna eka waradunoth dihetukai innawa nan ahetuka sugatiyai innawa nan ඒ විපාකාන්තරය වගේම ඊට පස්සේ කර්මාන්තර, ක්ලේශාන්තර, ආඥා වතික්කමාන්තර, ආර්යෝපවාදාන්තර ඒ වගේ කට්ටිය ඉන්නවනම් ඒ මොන මට්ටමක හිටියත් ඒ අයට අනාගතයේ ප්‍රයෝජනවත් වෙන මේ දන් දීමාදී පින්කම් මේව අපතේ යන්නේ නැහැ.